ජනාධිපති වරණයකදී ජනාධි අපේක්ෂකයාට ඡන්ද දෙන්නේ ජාතික මට්ටමේ. ජාතික මට්ටමේ ලැබෙන වලින් තමයි ජනාධිපතිවරයා තෝරාගන්නේ. නමුත් පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒ දිස්ත්‍රික්කයේ ප්‍රදේශයේ ආසනේ ජනප්‍රිය පුද්ගලයා තමයි පාර්ලිමේන්තුවට තෝරාගන්නේ. ඒ නිසා ජනාධිපතිවරණේ ක්‍රියාත්මක වෙන ආකාරයේ ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණේ ක්‍රියාත්මක වෙන ආකාරයේ දෙවිදියක්. ඒ නිසා අපි පැහැදිලිවම දන්නවා මහමැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිලින්ඩරයේ ලකුණ යටතේ අපි ජනාධිපතිවරණයට වැඩිය වෙනස් ප්‍රතිඵලයක් ලබා දෙන්න කටයුතු කරනවා. මොකද අපි මේ අනුරාධපුර දිස්ත්‍රික්කයට විශාල වැඩ කොටසක් කරලා තියෙන පිරිසක් අපි මේ තරගේ ඉන්නේ. අපි තමයි මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ විදුලිය දෙන්න කටයුතු කරේ. අද විදුලිය 99.5% විදුලිය ලබා දීලා තියෙනවා. මේකට දායක වුණේ අපි. ඉතින් ඒ නිසා අපිට ඒ කෘතගුණ සැලකිල්ල ජනතාව කරනවා. ඒ වගේම මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණය කරන්න ඉදිකරන්න කටයුතු කරේ අපි කියන එක අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව දන්නවා. ඒ වගේම යාන් ඔය මල්වතු ඔය ඇතුළු ගංගාවල් හරවලා ජනතාවට ජලය ලබා දෙන්න කටයුතු කරේ අපි කියන එක අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව දන්නවා. ඒ වගේම ගම සංවර්ධනය කරන්න ඒ කටයුතු කරේ අපි කියන එක දන්නවා. සමහර අය කියන 1948 තිබුණ රටලු තියෙනවා. 1948 මෙහෙම රටක් තිබුණේ නැහැ. මෙහෙම පාරවල් තිබුණේ නැහැ. මෙහෙම විදුලිය තිබුණේ නැහැ. කුප්පිලාම් එළියෙන් මිනිස්සු එළිය ලබා ගත්තේ. ඉතින් ඒක සම්පූර්ණ මූසාවක්. ඉතින් විශේෂම අනුරාධපුර දිස්ත්‍රික්කයේ රටම නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගත්තම 1948 තිබ්බ අනුරාධපුර දිස්ත්‍රික්කයේ නෙමෙයි අද තියෙන්නේ. ඒක කවුරුද දන්නව? එදා නිවාස ස්ථිර නිවාසයක් තිබුණා. පිදුරු මාන පොල්ලතු ගෙවල් තිබුණේ. අද පොල්ලතු ගෙයක් හොයාගන්න බැහැ. ඒ වගේම අනිකුත් පහසුකම් කාර්යාල පහසුකම් ඒ වගේම සෞඛ්‍ය පහසුකම් අධ්‍යාපන පහසුකම් ගොඩනැගිලි මේ සියල්ලම 48 පස්සේ හදපුවා තියෙන මේ රට පුරාම අනුරාධපුර දිස්ත්‍රික්කෙත් එහෙමයි. ඉතින් ඒ නිසා අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ දුර්වලකමන් නිසා තමයි බංකොලොත් භාවය ඇති උනේ. පොහොර ප්‍රශ්නෙත් එක්ක පටන් ගත්ත දෙයක්. ඒ අරෙන්ද මේ රට පාලනය කරන හැම රජයක්ම මේ බිමේ යම්කිසි වැඩ කොටසක් කරලා තියෙනවා. ඒ රජවල් වලින් මේ වැඩ කොටස් කරනකොට අපිටත් පුළුවන් වෙලා තියෙනවා මේකට දායක වෙන්න. අනුරාධපුර මේ භූමියේ බිමේ සංවර්ධනයක් වෙලා තියෙනවනම් ඒකේ ප්‍රධාන කොටස්කාරයෙක් මම කියන එක කියන්න ඕන. ඒ නිසා ජනාධිපතිවරණය වගේ නෙමෙයි මේ මැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩි ඡන්ද සංඛ්‍යාවක් අරන් මම ස්ථීරවම පාර්ලිමේන්තුවටපත් වෙනවා කියන එක මම විශ්වාසින් කියන්නේ. මොකද මැතිවරණ පාරම පටන් ගත්තා. ජනතාවගේ ප්‍රතිචාරය ඉතාම හොඳයි. වෙනත් පක්ෂවලට ඡන්දය දුන්න ජනාධිපතිවරණයේ අයත් මට ඡන්දය දෙන්න තීන්දුව කරලා තියෙනවා. ඒ නිසා මම ස්ථීරවම මේ මැතිවරණය ජයග්‍රහණය කරනවා කියන එක පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි. දැන් මම දන්නේ ඡන්දය ඉල්ලපු නැති අය මොන හේතුවක් නිසා ඉල්ලුවේ නැද්ද කියන එක පිළිබඳව. අපි ජය ගන්නකොට එක විදිහකෝයි, පෙර දෙනකොට තව විදිහකෝයි. බෑ, ජය පරාජය දෙකම දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ මහජන නියෝතියන්ට. ඉතින් ඇත්තටම අර මොකද්ද කන්දක් දැක්කම බය වෙන්නත්, පල්ලමක් දැක්කම බොහොම කැමැත්තෙන් පල්ලමේ බහින්ඩයි. එහෙම ඒක නෙවෙයි යුතුකම, මනුස්සකම. අපිට ජයග්‍රහණය ලබා දුන්න ජනතාවම අපිට පරාජයත් අත් කරලා දෙනවා. ඒක තමයි ඉතිහාසයේ තියෙන්නේ. අපි දන්නවා රැල්වල් කීපයක් ආව, එක සැරයක් ආව රැල්ලක්. යුද්ධ ජයග්‍රහණය කරපු ත්‍රස්තවාදී අවසන් කරපු මහින්ද රාජපක්ෂ ජනපතිව පරාජය කරන්න මෛත්‍රීපාල සිරිසේන රැල්ල ආවා. ඒ වගේම ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසේනගේ රැල්ලෙන් පස්සේ ගෝඨාභය රාජපක්ෂ රැල්ල ආවා. අද ගෝඨාභය රාජපක්ෂයෙන් පස්සේ මේ අනුරුද්ධ දිසානායක රැල්ල ඇවිල්ලා තියෙනවා. මේ රැල්ල එනවා යනවා. ඉතින් ඔව්වට අපි කලබල වෙලා මේ ජ්‍යෙෂ්ඨත්වය නැති කරගෙන දේශපාලන වශයෙන් අපි හැකිලිලා මේ පස්සට ගිහිල්ලා පස්ස ගහලා හරියන්නේ නැහැ. මට මේ පස්ස ගැහිමේ ප්‍රතිපත්තියක් නැහැ. මම ඕන අභියෝගකට මුහුණ දෙන්න ඉස්සරහට දේශපාලනීය කැරියර තමයි මම කටයුතු කරන්නේ. මම දිනුමෙත් පරාදෙත් ඒ වගේම තියෙන අෂ්ට ධර්ම ධර්මයේ අෂ්ටලෝක ධර්මයේ අනුව ජීවත් වෙන පුද්ගලයෙක් මම.